අහුවන්. ඔගොලු බලල තියෙනවද මීය කියලා ටෙලිනාට්‍යයක් ගියා. මම හිතන්නේ ස්වාධීන රූපවාහිනියේ ගියේ. මේ මීය කියන ටෙලිනාට්‍ය ඒ දවස්වල බලනකොට අපිට නම් තේරුණා. අපිට නම් තේරුවා මොකද? හැබැයි මේ ටෙලිනාට්‍ය මම හිතන්නේ ගොඩක් අය බැලුවා කියලා මම විශ්වාස කරන්නෙත් නැහැ. මොකද ඒකෙ තිබිච්ච අන්තර්ගතේ නාට්‍යයක් වෙනාන් පස්සේ නාට්‍ය එක එක අතර දුවනවා. ගැන නාට්‍ය දුවන්න මිනිස්සු අතරට යන්න මිනිස්සුන්ට කුතුහලය ගන්න එක එක කතාවක්. හැබැයි මේ කතාවේ සාරාංශය තිබුණේ මේ නවීන ලෝකය ගැන. නවීන ලෝකය ගැන කියන්නේ ඒකට මූලිකත්වය කියන්නේ වටපිට සකස් කරගෙන තිබුණේ අධිවේගී මාර්ගය. අධිවේගී මාර්ගයේ දැන් අධිවේගී මාර්ගේ දැම්මන් පස්සේ ඒකට ටිකට් දෙන්න අර මොනවාද ඒ බැරගල් එක අරින්න ඒතකොට මිනිස්සු අවශ්‍ය වෙනවා. එතකොට මේ එක එක පුද්ගලයෙක් එක තරුණෙක් හදනවා මේ මීය කියලා වෙලා මැෂින් එකක්. ඒකට තියෙන්නේ එක ස්මාර්ට් මැෂින් එකක්. ඒකට තියෙන්නේ කාඩ් එක පංච් කරලා ඇතුළට යන්න පුළුවන්. ඊට පස්සේ ඉවරනේ දැනදි කාඩ් එක පංච් කරලා ඒගොල්ලන්ගේ පේමන්ට් එක ගෙවලා එතනින් යන්න පුළුවන්. සරල කතාව ඕක. ඒ තමයි ලංකාව මේ ඩිජිටල්කරණය කරනවා කියලා වෙලා ලංකාව විතරක් නෙමෙයි මේ ලෝකෙ දුහන්නේ අන්න ඒ වගේ තැන්වලින්. දැන් උදාහරණයක් විදියට දැන් මේ අපි මේ මීයා ටෙලිනාට්‍යයේ තියෙන්නේ අධිවේගී මාර්ගයක් ගැන. අපි මේ ඉන්න රටවල අධිවේගී මාර්ගවල මේ කොහොමවත් මිනිස්සු නැහැ. වැඩ කරන්න මිනිස්සු ටිකට් දෙන්න මිනිස්සු එහෙම නැහැ. බොහෝ තැන්වල වැඩ කරන්නේ මැෂින් එකකින් අධිවේගී මාර්ගයේ වැඩ කරන්නේ. කියන්නේ දැන් පාකින් එකට ගියොත් පාකින් එක වැඩ කරන්නේ මැෂින් එකේ. ඒ මැෂින් එකට එන්නේ පොඩි කොයින් එකක්. ඒ කොයින් එක දැම්මෙන් පස්සේ බිල් එක එනවා. ඒ බිල් එක පේමන්ට් පේ කරන්න තියෙන්නේ වෙන මැෂින් එකකින්. ඒතකොට මිනිස්සු අඩුයි. හැබැයි වැඩි කාර්යක්ෂමයි. එතකොට හයිවේ එකක් වගලා හයිවේ එකට යනවා නම් ආයේ මේ හයිවේ එකේ නවත්තලා පෝලිමේ ඉඳලා වෙරලා ඇතුල් වෙන්නත් අපේ ලංකාවේ පෝලිම කොච්චරක් තියෙනවද? එතකොට ඇතුල් වෙන්න පෝලිමෙන් නම් නිකම්ම ඇතුල් වෙන්න පුළුවන්. ඇතුල් වෙලා යනකොට ඒ ටෝල් ගේට් එක හරහා ඒ උඩින් හදලා තියෙන ඒ නවීන තාක්ෂණයේ ඩිජිටල් කරන්නේ ඉතාමත් ලොකු පෙරලියක්. හැම වාහනයකම චිප් එකක් තියෙනවා. ඒ චිප් එකෙන් ඒ ටෝල් ගේට් එක රීඩ් කරලා ඒකෙන් ගාන කැපෙනවා. එතකොට අපිට තියෙන එක රීලෝඩ් කරන්න කොහේ හරි තැනකින් මේ රීලෝඩ් කරන්න නම් හැම සුපර් මාකට් එකක මැෂින් වලින් හැම තැනින්ම කරන්න පුළුවන්. ඒක තමයි මිනිස්සුන්ට අවශ්‍ය වෙන්නේ. එතකොට බස් එකක ගියත් බස් කොන්දොස්තරලා නැහැ. බස් එකේ ඩ්‍රයිවර් ඉන්නවා. ඩ්‍රයිවර් ළඟ පංච එකක් තියෙනවා. ඒ පංච එක කාඩ් එක පංච කරලා අපිට තාර සීසන් එකක් තිබුණා ඉස්කෝලේ යන කාලේ. අන්න ඒකත් අර මේව කතිරයක් නේ කැපුවේ. හැබැයි මේක තියෙන්නේ මේ කාඩ් එක පංච කරලා යන්න. එතකොට කඩේකට ගියොත් දැන් අපි දකිනවා මංකොල්ල කෑම වැඩි. මුදල් අතේ වැඩිපුර තියෙනවා නම් මංකොල්ල කෑම වැඩි. හැබැයි ගොඩක් ගනුදෙනු සිද්ධ වෙන්නේ ඇප්පාරා කාඩ් හරහා ඒ වගේ. දැන් අපේ ලංකාවෙත් ඒ ගැන පොඩි පොඩි දිනුවක් තියෙනවා. අපි දැකලා තියෙන හෙළපුරු එකේ තියෙනවා ඔමොම පේ තියෙනවා. රයිට්. මේක තමයි වෙන්න ඕනේ ඇත්තේ. එතකොට මේකේ අනිත් කාරණා මේක මට කියන්න හේතු වෙච්ච කාරණාව තමයි ඕගලන්ට වැදගත් වෙන්නේ. ඒ කාරණාව තමයි අපේ රට ඩිජිටල්කරණය කරන්න කියලා අනුකුමාර දිසානායක තීරණයක් අරගෙන තිනවා. ඒ ප්‍රතිපත්තිමේ තීරණයක් තිබිලා තිනවා. ඒකට හාන්ස් කියලා අපි දන්න ආසියාවේ මේ කියන්නේ මේ ලෝකෙම දැනුවත්කමක් තියෙන පුද්ගලෙක් පත් වෙලා තියෙනවා. එතකොට එක එක කතා කියනවා. කෝටාබේ කාලේ තිබ්බා මේක තිබ්බා අරක තිබ්බා අපිට වැඩක් නැහැ ඒවා. ඒ ලබ්බවල අපිට වැඩක් නැහැ. අපි කියන්නේ මේක කරන්න අඩියක් තිබ්බනම් හොඳයි. මේ කතන්දරේ එන්න හේතුව තමයි අනුකුමාර දිසානායක කතාවක් කියන්නේ දැන් මේ දවස්වල රැලි තියෙනවා. මේ රැලි වල කියන කතාවක් අල්ලගෙන ඉවරලා අමුතු කතාවක් ගොතාගෙන එනවා. මේවා Facebook වල යනවා, සමාජ මාධ්‍ය වල යනවා, සමහරු හොඳයි කියනවා, සමහරු නරකයි කියනවා. මේක දැන් ගිහිලා තිනවා මේ කාලකන්ණි දේශපාලන අර රැලටත්. මොකද්ද මේගොල්ලෝ කියන්නේ? දැන් ඔන්න බලන්න මේවා ඩිජිටල් කරලා ඉවර වෙලා මිනිස්සුන්ගේ රැකියා නැති වුණාන් පස්සේ අනුකුමාරලාගේ කියන්නේ JP එක ඇතුළු මේගොල්ලෝ මේ ඒ කාලේ උද්ඝෝෂණය කරලා අර මෙවනාද සංවිධාන හදාගෙන එතකොට ඌවගේ මේ වගේ අරගල කරගෙන ඊට පස්සේ එතකොට මේ නැති වෙන රැකී ආරක්ෂාව වලට මොකද සිද්ධ වෙන්නේ බලන්න කොයිතරම් ඌවකද කියලා. ඒකයි මම කතා කරන්න උමනා වුණේ මේ මාතෘකාව. කොයිතරම් ඌවකේද ඉන්නේ දැන් මිනිස්සුන්ග දැම්ම ඉඳන් කුලප්පු කරන්න උත්සාහ කරනවා. අන්න උඹලගේ රස්සාව නැති වෙන්නයි යන්නේ. අනුකුමාර දිසානායක කියනවා ඒ වැලියේදී අපි දැන් පටන් අරගෙන දේශපාලනයනේ දූෂිතයි කිව්වේ. මේ ඩිජිටල්කරණය බොහොම හිමින් එන්න හේතුව තමයි ලංකාවට මහ එකාගේ ඉඳන් යටටම මේ ජරාව කනකොට
මේකේ ඩිජිටල් කරලා කරණීකරණය කරොත් මේකේ මේ හිල් ගොඩාක් දුරට වැහෙනවා. අපි කොහරි අමාත්‍යාංශයට ගියත් අපිට ඉක්මනට වැඩේ කරගන්න 500,000 KM දීල නැහැ. එහෙම නෙමෙයි. මේ රටවල තියෙන්නේ තමන්ගේ ලයිසන් එක රිනියු කරගන්න ඇස්කන් ඇස් බලන තැනකට ගියා. ඒ රිපෝට් එක ඔන්ලයින් එයාගේ කවුන්ට් එකට ගියා. ඊට පස්සේ අපිට පුළුවන් ෆෝන් එකෙන්ම අපේ ලයිසන් එක අප්ඩේට් කරගන්න. ඊට පස්සේ ඒක කුරියර් එකක් කරා ඒ කුරියර් එකෙන් අපිට ලැබෙන්න සලස්සනවා. නිකන් හිතලා බලන්න කොයිතරම් ලේසිද මිනිස්සුන්ට, මොනතරම් කාර්යක්ෂම වෙනවද මිනිස්සුන්ගේ වැඩ, කොයිතරම් පහසු වෙනවද. හැබැයි මේ කුහක හැත්ත මුන් මේකත් දකින්නේ වැරදි කෝණේ. මේ රට දියුණුවට යනවා කියලා කියන්නේ රටේ දැන් මේ අපි මෙහෙම හිතමු. හරි, දැන් ඔන්න දැන් සෙනග ගොඩකට අමාත්‍යාංශය වැඩ නැති වෙලා යනවා. එතකොට මේ මිනිස්සුන්ට පුළුවන් තමන්ගේ තව වැඩකට යෙදෙන්න. එතකොට පුළුවන් තමන්ට අඩුම අපිමක අයින් කරනවා කියලා. ආරයිට්, මොනවාද කැමති අයට අයින් වෙන්න පුළුවන්, කැමති අයට පෙන්ෂන් යන්න පුළුවන්, ඒ ඔක්කොම දෙනවා, ඒවා රජයෙන් දෙවනවා. එතකොට වැඩිපුර පඩි කියලා වෙලා තමන්ට ස්විච්චාවෙන් අයින් වෙන්න පුළුවන්. ඊට පස්සේ තමන්ගේ මොලේ තියෙන්න ඕනේ ඊළඟ පියවර මොකද්ද කරන්නේ? අර හම්බෙන්න මුදල් ප්‍රමාණයත් එක්ක තව බිස්නස් එකක් පටන් ගන්න, තව දෙයක් කර දෙයි. නං මේ රටවල උත් වැටෙන්න එපැයි. ලෝකේ නම් බෞතර 90% රටවල් වැටෙන්න එපැයි නේද? නමුත් ඒක තමයි රටක දියුණුව කියන්නේ. මිනිසුන්ට ලේසිය පහසුව, මිනිසුන්ගේ කාලය ශ්‍රමය තැන් තැන් වලට රස්ති ආදු වෙනවට වඩා මේ වගේ දේවල් හරි වැදගත්. නිකන් තව කාරණාවක් මම උඹලට කියන්න. මේ තියෙනවා ස්මාර්ට් පොලිසිය. ස්මාර්ට් පොලිසිය කියන්නේ අපිට ෆෝන් එකේ ඇප් එකක් තියෙනවා. ඒ ෆෝන් එකේ ඇප් එක අපි ඇක්සිඩෙන්ට් එකක් වුණොත් වාහන දෙකම අයින් කරලා, හරිද, අපේ නම් ගහගන්න අඩෝ උඹද කවුද යකෝ මගේ එකේ හැප්පුවේ තෝ තමයි වැරදි අරගෙන. හැබැයි අපේ රටේ විනයක් නැති එක ඇත්ත. හැබැයි අපි මේ විනය පටන් ගන්න අපි පළවෙනි අඩිතාලම මෙතනින් පටන් ගන්න ඕනේ කියලා අපි යෝජනා කරනවා. එතකොට ඇක්සිඩෙන්ට් එකක් වුණොත් ඒකේ ඇප් එකේ තියෙනවා, හරි මේකේ වැරදි මේ පැත්තේ, හරි පැහැදිලි වැරදක් නම් රයිට් මේ පැත්තේ, ඒ පැත්තේ වැරද, රයිට් මට වැරදි, ෆෝන් එකෙන් නම්බර් ප්ලේට් එක, එතකොට වාහනේ චසි නම්බර් එක, ඒ ඔක්කොම يعني ඒක අපේ කාඩ් එකේ තියෙනවා. දැන් අපේ ලංකාවේ නම් මේ අලෝගෙන යන්න එපේ මේ වීදුරුවේ නේද? අර ඉස්සරහ රවුමේ මේකේ ඇලෙවෙ නැත්නම් ඒකට පොලිසිය දඩයක් ගන්නවා නේ? එහෙම තියෙනවනේ. එතකොට දුන් සාතිකේ ගත්තේ නැත්නම් ඉන්ෂුරන්ස් එක නැහැ කියලා හිතනවා. මේ ඉන්ෂුරන්ස් එක නැත්නම් දුන් සාතිකේ දෙන්නෙත් නැහැ, ලයිසන් එක දෙන්නෙත් නැහැ. හැබැයි මේ තුන කොලකැලිටි ටික ඔක්කොම උසයි යන්න ඕනේ වාහනේ යනකොට. අන්න ඒ වගේ දේවල්. එතකොට මේව එහෙම නැහැ. මේ මේවල තියෙනවා, සිස්ටම් එකක් තියෙනවා. ඒකේ නම්බර් එක ගාපු ගමන්, ලයිසන් එක ගාපු ගමන් ඔක්කොම තියෙනවා. ආරයිට් මේක තමයි මේ වාහනේ, මේක තමයි මේ වාහනේ කියලා. සීමිතයි. ඉතාම අල්පයයි. 1%කටත් අඩුවෙන් තමයි වංචා දූෂණ සිද්ධ වෙන්නේ. එහෙම නැත්නම් හොරකම් කරන් ගිහිල්ලා වාහන කොහේ හරි දුවන්නේ සීමා 100%කටත් අඩුයි. දුවනවා ඇති කියලා අපි විශ්වාස කරත් ඒක බොහොම අල්පයයි. මේක අඩු කරගන්න මේ දූෂණයේ වංචාව, මේ ත්‍රාඩ වැඩ, මේ කාලකන්ණි වැඩ, රටවල් වැටෙන වැඩ අඩු කරගන්න පුළුවන් ක්‍රමයක් තමයි මේ ඩිජිටලකරණය. මේ රටක් වෙනස් කරන්න පුළුවන්, අනිත් පැත්තට හරවන්න පුළුවන් ක්‍රමයක්. හැබැයි මේ කුහකෙව බලන් ඉන්නවා මේකට, මේකට කෙලින්ද. මොකද මේක දැන් අනුර කුමාර කියනවා උඩ ඉඳන් පල්ලෙහාට අපි වෙනස් වෙලා තියෙනවා. ඔන්න ඕගලන්ට පළවෙනි අවවාදයේ විදියට දෙනවා. ඕගලන්ට පුළුවන් වෙනස් වෙන්න, ඕගලන්ට පුළුවන් මේ අමාත්‍යාංශවල වැඩ ටික පිළිවෙලට කරගෙන යන්න. හැබැයි කිසි කෙනෙකුට කරදරයක්, ඒ කියන්නේ අල්ලසක් එහෙම ගන්න තියාගන්න එපා. අපි ඕගොල්ලන්ට ඔන්න පළවෙනි නිවේදනය කරලා තිනවා. හැබැයි ඊළඟ එකට අස් කරන්නත් අපි සූදානම්. ඒක තමයි වෙන්නේ. මිනිසුන්ට නීතියක් තියෙන්න ඕනේ. මිනිසුන් ඇත්තටම කිව්වොත් බයකුත් තියෙන්න ඕනේ. අපි බය වෙන්න ඕනේ වංචා කරන්න. අන්න එදා ඉඳන් රට අමුතු පැත්තකට අමුතුයි. අපිට ඒ කියන්නේ අපිට වුහුරු නැහනේ. ඒ හින්දා ඒක වෙන පැත්තකට යන්න පුළුවන්. මේක ඉතාමත් ධනාත්මක වැඩක්. මේක වෙන්නම ඕන විතරක්. මේක විය යුතු වැඩක්. මේක වෙන්න පරක්කුයි. 2005 වෙනකොට අපි මේ විදිහට පටන් ගත්තා නම් මේ වෙනකොට අපි ලස්සන රටකට, ඒ කියන්නේ ස්මාර්ට් රටකට අපි සූදානම්. මේ රටවල් දියුණු වුණේ ඒ විදිහට. මේ රටවල් තිබුණේ අපි පොල්පත් පොල්ලතු පැලේ ඉන්නකොට මේ මිනිසුන්ට පොල්ලතු පැලක්වත් නැති විදිහට තමයි මේ රටවල් තිබුණේ. හැබැයි දැන් අවුරුදු 30-40ක් යනකොට මේ මිනිස්සු තනිකර සම්පූර්ණයෙන්ම හිතා ගන්න බැරි තරම් ලෝකෙකට ඇවිල්ලා තිනවා. හිතා ගන්න බැරි තරම් රටක් හදලා තිනවා. ලෝකේ තරඟකාරී රටක් හදලා තිනවා. මිනිසුන්ට කැමැත්තෙන් ඇවිල්ලා ඉන්න පුළුවන් රටක් හදලා තිනවා. හැබැයි අපේ රට හදලා තියෙන්නේ අපේ කාලකන්ණිය ඇති කරේ අපිට යන්න වෙන රටක්, මිනිස්සු හොයාගෙන යන්න වෙන රටක්, પાස්පෝර්ට් පූලින් වල ඉන්න වෙන රටක් තමයි අපිට හදලා දීලා තින්නේ. එතකොට
කාගෙද වරද? වෙන රටවල මිනිස්සු પાස්පෝට් ගන්න ට්‍රැවල් කරන්න ආසාවට ගමන බිමනක් යන්න. හැබැයි අපේ රටේ මිනිස්සු පෝලිම් වල ලගින්නේ වෙන රටවල ගිහිල්ලා බැල මෙහෙවරකම් කරන්න. රටවල වලට ගිහිල්ලා රස්සාව කරන්න පුළුවන්. මුණතරන් රටවල වල ඉන්නවා වෙන රටවල වලින් ඇවිල්ලා රස්සාව කරන. මේ එංගලන්ත මිනිස්සු මෙහි ඇවිල්ලා වැඩ කරනවා. මම කියන්නේ ඒ ගැන නෙමෙයි. අපේ මිනිස්සු පොරකන්නේ බැල මෙහෙවරකම් කරන්න රටවල වලට ගිහිල්ලා. මෙන්න මේ ක්‍රමය වෙනස් කරන්න නම් අපි ඉන්න පුළුවන් රටක් හදන්න ඕනේ. අපේ රටේ කර්මාන්ත ශාලා හැදිලා අපේ රටේ කර්මාන්ත ශාලා හැදෙන්න මිනිස්සුන්ට එන්න පුළුවන් වටපිටාව හදන්න ඕනේ. මෙන්න මේකට තමයි අපි මේ උත්සාහ කරන්නේ.